අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙහරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තොරතුරු දැනගැනීමේ පනතේ අකල් මරණය ගැන හිටපු ජනපති මෛත්‍රී සොවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දැන් පමා වැඩි හර්ෂ යලිත් පැහැදිලි කරයි ඩොලර් ප්‍රශ්නයට විසඳුම වාහන ආනයනය තහනම් කිරීම නෙවෙයි වාහන ආනයන කරුවන් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලබන වසරේත් කිසිම වාහනයක් ගෙන්වන්නේ නැහැ මේ රජය පසුගිය දාකල ප්‍රකාශය ඇත්තටම ඩොලර් ප්‍රශ්නයට විසඳුම් වාහන ආනයනය තහනම් කිරීම නොවන බව වාහන ආනයන කරුවන් පවසනවා තමන් සමග සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නයට විසඳුම් හරිම ලෙසින් ලබා ගන්න පුළුවන් කියලා ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළා වාහනයක් කියන්නේ අද වෙනකොට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයටම පත් වෙලා පොදු ප්‍රවාහනයේ ගැටලු වගේම පුද්ගලික වශයෙන් දෛනික කටයුතු රාජකාරී කටයුතු ව්‍යාපාරික කටයුතු මේ සියල්ල සාර්ථක කරගන්න තමන්ටම කියලා වාහනයක් තියෙන එක ඉතාම අත්‍යවශ්‍යයි ඒ විතරක් නෙවෙයි යතුරු පැදිය ත්‍රිරෝද රථ මෝටර රථවල ඉඳලා බට්ටා ලොරි රථ වෑන් රථ බස් රථ මේ හැම දෙයක්ම රටේ ප්‍රවාහන ධාරාවට අත්‍යවශ්‍යව තිබෙනවා ප්‍රවාහනය නිසි ලෙස නැතිනම් කොහොමද රටක් දියුණු වෙන්නේ සංවර්ධනය වෙන්නේ රජයේ මේ වන විට තීරණය කරලා තියෙන්නේ ලබන අවුරුද්දෙත් රටට වාහන ආනයනය කරන්නෙම නැහැ කියලා මුදල් ඇමතිතුමා පසුගිය දා ඒ පිළිබඳ ප්‍රකාශ කළා වාහන කියන්නේ ගෙවෙන කැඩෙන බිඳෙන අනතුරු වලට ලක් වෙන දේවල්. ඉතින් වාහන රටට ගේන්නෙම නෑ කිව්වහම රටක මගී ප්‍රවාහනය, බහණ්ඩ ප්‍රවාහනය, ඇතුළු ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? වාහන ආනයනය නොකිරීමට ගත් තීරණය රටේ ඩොලර් ප්‍රශ්නයට එකම විසඳුම නොවන බවත් තමන් සමග සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් කියලා වාහන ආනයන කරුවන් කියනවා. හැබැයි තියෙන ප්‍රශ්නය වග කියුත්තන් කිසිවෙක් මේ ප්‍රශ්නය ගැන තමන් සමග සාකච්ඡා නොකිරීම බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික මෙරිංචගේ මහතා අප සමග පැවසුවේ මුදල් අමාත්‍යතුමා ප්‍රකාශයක් කරා ලබන 2022 අවුරුද්දේම වාහන ගෙන්නන්න බැරි වෙනවා කියන එක. ඉතින් මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වාහන විතරක් නෙමෙයි හැම භාණ්ඩයක්ම ආනයන සීමා කිරීමත් එක්ක දේශීය වශයෙන් ඒ ව්‍යාපාර නියැලෙන්නේ තියෙන ප්‍රශ්නේ මම හිතන වළක්වන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාවගේ අවශ්‍යතා කොහොමද සපුරා ගන්න කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ රජයේ විසඳුමක් දෙන්න ඕනේ. අපි දන්නවා අපි මුදා සංචිතයත් ගේන්න බෑ හැබැයි ඒකට විසඳුම තියෙනවා. ඒ විසඳුම දෙන්න නම් මම හිතන්නේ රජයේ නිලධාරින්වත් දේශපාලන අධිකාරියවත් ඒ ලොකු දැනුමක් නැහැ. ඒ ශ්‍රේෂ්ඨ නියුතුයත් එක්ක ගෙන්නලා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔවුන්ගෙන් තියෙන යෝජනාවල් ගන්න පුළුවන්. අපිට උනත් වාහන ආනයන සීමා කෙරුවට අපිට විවිධ ආකාරයේ අපේ තියෙන සම්බන්ධතාවට විදේශ අපි අපනයන කරන අපනයන කරුවන් උදව් අරගෙන අපිට නැවත ඒ වගේ දයක් කරන්න කිරීමේ හැකියාවක් තියෙනවා. මේක తాවකාලික දෙයක්. මේක හැමදාම මෙහෙම ඉඳද්ද බෑ. එහෙම ඉන්න ඕනෙත් නැහැ. ඉතින් මේකට විසඳුම් අපි ළඟ තියෙනවා. අද රජයේ මේ ආර්ථික ගොඩාක් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හිතුමතේ තීරණ ගැනීමත් මේ හැමදාම වෙනස් වෙන්නේ එක. ශේෂ්ඨයේ තියෙන දැනුම තියෙන අයව ගෙන්නලා සාකච්ඡා නොකිරීමත්. මේක නොකරුවොත් මම හිතන ආර්ථිකය තම තවත් විශාල වශයෙන් කඩාවැටීමේ ලක්කේ කියලා මට කියන්න පුළුවන්. ඔව් දැන් ඊළඟට මේ ප්‍රශ්නයත් එක්කම මේ ප්‍රකාශයත් එක්කත් මොකද නැවතත් වෙල්දපොලේ තියෙන වාහනේ ඉහළ යෑමේ තත්ත්වයක් ප්‍රවණතාවක් තියෙනවා මොකද පහුගිය කාලේ ඉතාලම සීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා ඒ වාහන ආනයනය කරයි කියලා අයවැයෙන් විශ්වාසයක් මත නැවත වාහන මිල බැස්සා නැවතත් මේක අනිත් පැත්තේ යන්න පුළුවන් මොකද ගණන් ගියයි කියන්නේ තමුන්ට වාහනයක් ඉක්කුල්ලා තව වාහනයක් ගන්න අලුතින් වාහනයක් ගන්න ගන්නේට ගන්න තියා හිතන්නත් බෑ ඉතින් මේකේ ලොකු අවශ්‍යතාවයක් තියෙන රජය හිතන්න නෙවෙයි රජය අමාරු නැට ඒකේ විකල්ප අපි ළඟ ආනයන කරු ළඟ තියෙනවා විදේශ මුදල් සංචිත අපි හොල්ලන්නේ නැතුව සෑහෙන කාලයක් පස්සේ ගෙවීම වලට අපිට වාහන ගෙන්නලා දෙන්නීමේ හැකියාව අපි ආනයන කරු ළඟ තියෙනවා ඒක ගෙන්නලා සාකච්ඡාවක් තියා අපිට අඩුම ගන්න අපේ කියන මේ දේවල් ප්‍රකාශ අහන්නවත් අපිට වෙලාවක් දෙන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. රටේ ප්‍රශ්න විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට වත්මන් ආණ්ඩුව පමා වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අභියෝග කරලා තියෙනවා මට එන්න එතුමත් එක්ක විවාදයක් කරන්න මේ රට පත් වෙලා තියෙන ආර්ථික අභියෝගයෙන් මුදව ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනද නැද්ද කියලා. දැන් මම බන්දුල ඇමතුමාටත් මේ රටේ සියලුම දෙනාටත් බැසිල් ඇමතුමාටත් ජනාධිපතිතුමාටත් නිවාඩ් කබ්‍රාල් තුමාටත් අහන් ඉන්න ඕන හැමෝටමත් 2020 නොවැම්බර් මාසයේ අවුරුද්දකට කලින් හරියට මේ කතාව කිව්වා.
किसी के ने अभी विश्वास करेंट अंतिम अमारुत अंत वेटला अब आरची हेट नवत कैबिनेट साकाचाकर ईएमएफ अन्न उच्चर साकाचाकर मेलहाट ईएमएफ गिना අවුරුද්ද කට කාලෙන් මේ ප්‍රශ්නේ මෙහෙම දුර දිග යන්නේ නැහැ. හරි දැන් අද IMF එකට ගිහිලා පරක්කු වැඩි. බන්දුල ගුණවර්ධන මැතිතුමාට මම කියනවා ඔබතුමාත් එක්ක දැන් මට වාද විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමාලා කරුණා කරලා ගිහිල්ලා හෙට වාද විවාද කරන්න කැබිනට් එකේ. කැබිනට් එකේ ගිහිල්ලා කියන්න ඔවුන් අපි මේ ගත්ත තීරණය රිවර්ස් කර ගන්න ඕනේ. චණ්ඩිකමට මේක කරන්න බෑ. මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට දැන් මේ රට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑ. අතේ දැන් ඩොලර් මිලියන 1000ක්වත් නෑ ත්‍රවශීලී මුදල්. යුගතන විකෝටස් විදේශීය රටකට ලබා දීමේ ක්‍රියාවලිය හරහා වත්මන් පාලකීන් රටට විශාල ද්‍රෝහිකමක් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවේ කැබිනට් එකේම ඇමතිවරු 3 දෙනෙක් මේ ගිවිසුම කැබිනට් එකට ඉදිරිපත් කළේ නැහැ කියලා ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණයට කරුණු. ඊට අමතර ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා යම් ගිවිසුමක් ඒ අනුව පෙනෙන්නේ ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට නියෝජනය කරපු සමාගමත් එක්ක නෙවෙයි ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ වෙනත් සමාගමක. එතකොට ඒක බරපතල වංචාවක් මුළු රටටම කරන ද්‍රෝහිකමක් කියලා ඔප්පු වෙනවා. ලංකාවේ කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරු ඉන්නේ වැරදි කර කර නිවැරදි කරන්න නෙවෙයි. ඒගොල්ල ගත්ත තීන්දුව වැරදි නම් රටට වෙච්ච හානියට ඒගොල්ල වග කියන්න ඕන. එමනම් තවදුරටත් ඒගොල්ලන්ට කැබිනට් මණ්ඩලයක ඉන්න බෑ. වැඩි පිරිසක් නෙවෙයි ඉන්න සීලු දෙනාටම. ඉතින් මේ විදිහට ඉදිරියට යන්න පුළුවන් ද රටක් විදිහට? බැරි නිසා තමයි තව සති දෙකකින් අපේ විදේශ සංචිතයේ බිඳුවට හිඳිලා මේ රටේ විශාල සාගතයක් අත්‍යවශ්‍ය ආහාර පව සපයන්න බැරි බවට ආණ්ඩුව පත් වෙනවා. විශාල මේ රටේ කලබලකාරී තත්ත්වයක් ඉදිරි සති 3-4 තුල ඇති වෙනවා. නමුත් මුල හතක් තියෙන මුදල් අමාත්‍යවරයෙක් තමයි පත් වෙනවා කිව්වේ. දැන් එතුමා පත් වෙලා අයවැයක් ඉදිරිපත් කරා. මෙහෙමයි මුල හත මේ කවුද මැන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කියලා. එහෙම මනිනවා නම් ওই ක්‍රමේ මට හිතාගන්න තියෙන එකම ක්‍රමේ සාමාන්‍ය පෙළ පාස් වුණොත් මුල 11ක් තියෙනවා. උසස් පෙළ පාස් වුණාම මුල 13ක් තියෙනවා. උපාධිය පාස් වුණාම මුල 16ක් තියෙනවා. ඉතින් මුල හතමදි 16ක් දක්වා ගිනිච්චොත් තමයි පොඩ්ඩක් රටේ තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතාගැනීමේ මූලික දැනීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. පෝච්ච පෝජක පක්ෂය දේශපාලන වේදිකාව නියෝජනය කිරීම ආගමට කරන අපහාසයක් බව කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ ගණිමුල්ල ප්‍රදේශයේ පැවති දේව මෙහෙකට එක් වෙමින් අපි ආගමික නායකයෝ වශයෙන් පල්ලෙහා මට්ටමේ දේශපාලන පක්ෂවල වැඩ කටයුතු වලට දායක වුණොත් අපි කරන්නේ අපේ ආගම පාවා දීම. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකාවේ සමාජයේ දේශපාලන පක්ෂවල වේදිකාවල් වල පූජක පක්ෂය පූජ්‍ය පක්ෂය වාඩි වෙලා ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දේශපාලන පක්ෂවල සමාජිකයන් වෙන්නට බෑ ආගමික නායකයන්. ඔවුන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට ඕනේ. දේශපාලන නායකයොත් ආගම ධර්මයේ අනුව ජීවත් වෙන්නට බැඳී ඉන්නවා. දේශපාලන නායකයෝ ආගමට උඩින් ඉන්න අය නෙවෙයි. මේ රට ආගමික රාජ්‍යයක්. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ හැදුණු රටක්. ඒවා පාවා දෙන්න බෑ අපට. අද පත්තරේ තියෙනවා නත්තල් දවසට මද්ද්‍රව්‍ය සංචාරක අමාත්‍යාංශයේ අනුමත කරපු හෝටල් ඒ වගේම අනිකුත් ආපන ශාලාවලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද? නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද සෞභාග්‍යයේ දැක්ම? නත්තලත් බාල්දු කරනවා. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි. ආගම කියන්නේ ඊට වඩා බොහෝ උතුම් දෙයක්. දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට රජය පසුගියදා අයවැයෙන් තීරණය කළා. ආදායම් වැඩි කර ගැනීම සඳහා රජය මෙවැනි පියවරක් ගත්තද එහි සම්පූර්ණ වාසිය රජයට නොලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසන්නේ. මේ අතර ඇතැම් දුම්වැටි මිල අඩුවී ඇති බවටද ඔහු චෝදනා කරනවා. දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවයි මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ. දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කරන්න පසුගියදා අයවැයේදී තීරණය කළා.
ඒත් මේ රුපියල් 5න් රජයට ලැබෙන්නේ රුපියල් 345ක් පමණක් බවත් දුම්කොළ සමාගම් වලට රුපියලකට වැඩි මුදලක් ලැබෙන බවටත් මේ වන විට හෙළි වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සිගරට් මිල රුපියල් 5කින් ඉහළ දමද්දී තවත් කාණ්ඩවල සිගරට් මිල රුපියල් 20 සිට රුපියල් 10ක් දක්වා අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා හෙළි කළා. මේ නිසා BDI සිගරට් එකයි දැන් සමාන මිලකට යළවි වෙන්නේ. මෙහෙම වෙද්දී දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා මොකද කරන්න කියන එක ප්‍රශ්නයක් බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා. නාටා සුදු අලියෙක් වී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ. මිලිමීටර් 60 68 73 85 කිය. සිගරට් මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් එක්ක දන්නේම නැතුව සමහර සිගරට් එක මිල රුපියල් 5කින් වැඩි වෙද්දී මිලිමීටර් 60 අඩු සිගරට් එක මිල තිබුණ රුපියල් 20යි අද වෙනකොට රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ දල වශයෙන් සිගරට් බිලියන 2.3ක් වාර්ෂිකව විකිණෙනවා. බීඩී මිලියන 3ක් පමණ විකිණෙනවා. දැන් බීඩී එක මිලයි සිගරට් එක මිලයි සමාන කරලා තරුණ පරපුරට ළමා පරපුරට ආණ්ඩුව දෙන්න බලාපොරොත්තු වෙන ආදර්ශ මොකක්ද? නාට ආයතනය දැන් සිගරට් එක මිල අඩු වීම කියන කාරණේදී මොකද්ද ගන්න ස්ථාවරය කියලා අපි දැනගන්න කැමතියි. මට හිතෙන්නේ මේ තීන්දුවත් එක්ක රජය විසින්ම මුදල් අමාත්‍යාංශ විසින්ම නාට ආයතනය අර්බුදයකට යවලා තියෙන සුදු අලියෙක් බවට පත් කරලා තියෙනවා. පවතින බදු ගැටලුව විසඳීමට රජය මැදිහත් වන බව මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී එදින ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දුම්බැටි සම්බන්ධයෙන් වන මෙම ගැටලුව පිළිබඳව දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා කඩිනමින් පිළිතුරක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ අකල් මරණය පිළිබඳ දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒකෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට දැඩි වේදනාවට පත් වෙලා තියෙන කාරණයක් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත අපර්මන්න කිරීම. දැන් අද ආරංචි විදියට කොමසාරිස් කෙනෙක් හරියට නැහැ, කොමිසම නැහැ. ජාත්‍යන්තර වශයෙන් මගේ කාලේ විශාල සහයෝගයක් ලැබුණේ ඔය තොරතුරු දැනගැනීමේ පනත වැනි අපි සම්මත කරපු නීති රීති නිසා. ඒක තමයි ඒකේ ඇත්ත తත්වය. 19 වෙනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභාව, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත මේ වගේ මහා ලොකු ලයිස්තුවක් මට කියන්න පුළුවන්. අල්ලස්සා දූෂණ විමර්ශන පනත අලුතෙන් ගෙනාවු එක ඒ වගේම අල්ලස්සා දූෂණ වැළැක්වීමේ නව පනත ඒක මොකක් අය දන්නේ නැහැ ජාත්‍යන්තරත් අපි දෙස බලන්නේ රටේ ජනතාව ආණ්ඩුව දෙස බලන්නේ මේ සියලු දේ සිදුවී යුත්තේ මේ ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුලයි ඒක තමයි ඒකට අවශ්‍ය වෙන්නේ ප්‍රියකට ප්‍රතිආයි ඔහොත්තු යම් යම්මගේ කෙනෙහිලිකම් කරනවා නේද ඒ වයිදින් ඔය දන්නේ නැහැ සමහරවල් දෙවල් වල ඉතින් අම්මයි තාත්තයි දරුවෝ හතර දෙනා ඉන්න කොට එක එක ළමින්ට එක එක විදිහට වෙනස් කරනවා නේද ඒකෝල සමහර කොල්ලු පැනලා යනවා දෙදර ඉන්න කෙල්ල සමහරට දාන්න උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යළි තමයම මධ්‍යාහ්න ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.